සඳහන්ගාගෙන ගලන ගංදියේ සීතලට ගුලි ගැහි ජීවිතේ ගඟ ගලා බසී. Happy, happy, yure Sayru tutamuna nonavati Jeevite ganga gala basi Jeevite ganga gala basi. nekadiyali nagi dilunat natenim him amune dala pitimal suwanda kerumut gangakun kotanada navatune gangakun kotanada navatune ගඟගලාලා පහලට ගියමුත් ඔළුව කුඩු ගඟ පාවුනේ ගලන ගඟදිය අකී කරුමුත් සයුර ළඟ ගඟ නැවතුනේ සයුර ළඟ ගඟ නැවතුනේ. සඳහන්ගාගෙන ගලන ගංදියේ සීතලට ගුලි ගැහි ජීවිතේ ගඟ ගලා බසී. मेरा मैं इतने दिन तो मना रहे थे कि वो ना मत सवाल है आयो एक आम तक के लिए ना कर स्टीवन मंग क्यों है कि ले मत कर दिया गंड मैं पार बैठे कलोत මන් නිකම්ම කවුන්සිලි. එහෙම දැන් අපි දෙන්නවත් උදලලා මුන් හිරේදාවිද කවුද? ඉතින් ඒක තවත් හොඳයිනේ ස්ටීවන්. එතකොට අපිත් හිරේ ඇතුළේ ඉන්න අය වගේම නිකම්ම වීරයෝ වෙනවා. ඒක මේ වෙලාවේ කොහොම ලොකු උදව්වක් අපිට. ඔම් බලාගෙන ඉන්නු ස්ටීවන් ඉස්සරහට වෙන දේවල් පුදුම ගේම් එකක් නේ නිව්ටන් මේක. ස්ටීවන් ලෝකෙ කොහෙත් කොයි කාලෙත් පොලිටික්ස් කියන්නේ ගේම් එකක්. ඒ ගේම් එක හරියට ප්ලේ කරොත් හරි අරදුනොත් මම අනහිරේ කියෙව්වා. ඔය අමාත්‍ය පෙනුයි අර කෙනුයි මේ කෙනුයි අපට වැඩක් නැතිය කියලා. කොහෙවත් කටරියොත් කලේ සුද්දට ආඩපාලි කියපු එක. කන්ට අඳින්ට තියෙන වත්තක පිටියක වැඩක් බලක් බලාගෙන ඉන්න නෙව තියෙන්නේ. කොහෙවද? දැන් සුද්දගේ හිරේ විලංගු. හිරේ විලංගුයට නෑ කියන්නේ. හලගං හතකින් මත් හිරයක් ගන්න පුළුවන් කියලාද? ඒවනම් ඉතින් මොකද ලයිසන් ඕනේ? වරදක් කොල්ල හිරේ විලංගු වටන නෙවෙයිනේ. ඔය සේරෝම කරන්නේ සුද්ද එලව ගන්න කියනවනේ. ආ බලාවේ විකාර කතා හින්දා තමයි මේ සේරෝම් සුද්ද වේලවන්ටයි රටවල් නිදහස් කරගන්නටයි විකාර. දැන් ඔය නිදහස් කරගත්තේ මන් දහතේ හූල්ල කල්පනා කරන්නේ මේකව නිදහස් කරගන්නේ කොහොමද කියලා. අනික එතන ඇයුන්ට පොලෝසිය වෙඩි තියලා 2-3 දෙනෙක් මැරිලයි කියනවනේ. ඉතින් ලයිසන් ඕනේ. අපි සතුටු වෙන්න ඕනේ චාර්ලිස් ළමයා එතනින් බේරුණු එක ගැන. අනික අපි සහ සුද්දෙන්ම දන්නවා එයයි එතන ඉන්නවා කියලා. තනියෙන් නෙවෙයි. ඔය ලොකු ලොක්කොත් ඉන්නවා කියලා කියන්නේ. වල්ඩින්ගක් කඩාපන්. හවසට බෝධි පූජාවට තියන්න. මං ඉක්මනට යන්න ඕනේ වික්ටර්. දැන්ටමත් පරක්කුයි යත්තේ. මොකද්ද වික්ටෝරියා? ආව එන්නත් කලින් යන්න. ස්ටීවන් හොඳට ඕම තරවටු කරලායි තියෙන්නේ. මේ කලබලස එළියට පහළියට බහින්නවත් එපාය කියලා. මමීත් ගෙදරින් එළියට එදි කියෙව්වා. යානු ළමෙක් දොට්ට බහින වෙලාවක්ද කියලා. ඒ කියන්නේ දැන් ස්ටීවන් බිස්නස් විතරක් නෙමෙයි ගෙදර පාලනේත් අතරලා. මමී ඩැඩි දෙන්නත් යටත්. ආ ඔය විකාර මන් දන්නේ නෑ වික්ටර්. ඩැඩි දැන් ගෙදර ඇවිත් ඉන්නේ. මං ඉක්මනට යන්න ඕනේ. ඩැඩි තරහා කරගත්තොත් මේ සේරට මෙහායින්. මොකද්ද වික්ටෝරියා? මේ ආව ගමන් යන්න හදන්නේ. මං තකහණියක් මාවේ වික්ටර්ට පණිවිඩයක් කියලා යන්න. වික්ටර්ට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ ඩැඩිගේ දේපොළනේ. ඔන්න ඩැඩිම කිව්වා. ඩැඩිගේ ගුදන් රේන්ද සේරම ස්ටීවන්ට ලියලා දීලා මය නමට වතු පිටි ටික ලියලා දෙනවයි කියලා. අර මාතලෙන් ගත්ත අලුත් පොල්වත්තත් එක්කම. ඉතින් ඔයයකට කැමති වුණාද? ආ? බුදමුහි රේන්දයි අතහැරලා වතු පිටි බදා ගන්නට කැමති වුණාද? මයේ කැමැත්ත අකමැත්ත වැඩක් නැහැනේ වික්ටර්. ඒක ඩැඩිගේ කැමැත්ත. අනික ඒක කියන්න කලින් ඩැඩි මයෙන් කැමැත්ත අකමැත්ත විමසුවේ නැහැනේ. ඉතින් වික්ටෝරියා වාට තිබුණා එක ගුදමකුයි රේන්ද කීපයක් අර ඉල්ලන්ට වතු පිටි බදාගෙන. වික්ටර් වාට ඕනේ මන්ද නැත්නම් ඩැඩිගේ රේන්දද? වික්ටෝරියා වික්ටෝරියා චාර්ලිස් කියන්නේ මයි පණඩින්ක දී හාමුදුරුවනි. ඔබ වහන්සේ මගින් මයේ කියලා තියුණු ඔන්නු හැමදේම උදුරගත්තා. මං ගහක් ගලක් ගානට උහුලගත්තා. පෙරිම තැන ඇඬුවා දෙටුවා. ඒත් මට කියලා ඉතුරු වෙච්ච අවසන් දේත් මයෙන් උදුරගන්න හදන්න එපා දෙයි හාමුදුරුවනි. ඒ මුණුත් මට අනන්ට දුඩන්න නෙවෙයි මැරෙන්නයි වෙන්නේ. බටත් මම කියන්නේ මේ කළු ගගත් එක්ක ඔට්ටුම ඔබට වෙන නහකක් කියලා. අනේ මන්ද කරලයින් මේ ස්ටීවන්ට පිස්සු හැදීගෙන එනවද කියලා. ඇයි? ඒ පාර මොකද්ද ඊලන්දාරිය කරලා තියෙන්නේ? කොල්ලා තියෙන්නේ. ඔය අමද්ද පෙව්වෝ එදා ඉඳන්ම වලි කෑවේ අපේ ගුදන් රේන්ද වහලා දාන්නට නෑ. එහෙනම් අපේ මුදලාලි මස්සිනාටත් ඕකුන්ව පෙන්නන්නම බෑ. ඉතින් ඒකේ ස්ටීවන්ුයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? අර සුද්දෝ අල්ලලා හිරේ දමාපු අමද්දපේ වෙනුවෙන් නඩු කියන්නේ නැනවලු අපේ ස්ටීවන්. කවුද ඒ ගිරිගෝරි සයියට කියුවේ? කවුද නොකිව්වේ? ඕම් පත්තරෙත් දාලා තිබුණා. පත්තරේ තිබුණා නම් මුසාවක් වෙන්නත් බෑ නේද? එක අතකින් කාර්යයකුත් නැතුව. ඔය ස්ටීවන් එංගලන්ත ගෙහුම් කරලා තියෙන්නේ ඔය නඩු අප ගැන කතා කරන්න වැඩිදුර ඉගෙනගත් එක කියලා කියනවනේ. ස්ටීවන් ටිකක් කල්පනා කරලා හිතලා බලන්න ඕනේ. තමන් මේ නිදහස් කරන්න දත ගන්න. තමන්ගේ මහ එකයි කර්මාන්තේ වටන්න දඟලපු යමු කියලා. හිරේගිය ඇත්තන් බේරගන්න මොකද්දෝ යමක් කරනවාය කියලා කියනවනේ වෙලයිසන උනේ. ඒ මොකක්ද ඒ? මෙහෙව් මෙහෙමයි කියන්ට මන් දන්නේ නැතිවාන උනේ. අර ගෝරියාගේ කඩේට තුවපු වෙලාවේ එතන උන්නේ මොකද්දෝ යමක් කියෙව්වා. මා හිතනම් දැන් විශ්වාස කරන්නේ දෙයියෝ පුදුන්ගේ පිහිට තමා ඇසලින්. කාටවත් වරදක් කරන්නේ නැති ඇත්තන්ට කොහොමින්වත් වරදක් වෙන්න විදියක් නෑ නේද? නැන්දේ ඕන් අද නම් හිත හැනවුන් දෙන ආරංචියක් අහන්න ලැබුණා. ඒ මොකද්ද ඇයි? ඉරවින් නැත්තෝ බේරගන්න පානදුරේ පැත්තේ ඇද්දගොත් මහතුරු දෙන්නෙක් නඩු කියන්න හදනවලු. එහෙම කොළහම අපේ කාලා බේරගන්න පුළුවන්ද ඉතින්? උන්දලා සුද්දාගේ රටටම ගෙහුම් සුද්දාගේ නීතිය හොඳට ඉගෙනගෙන ඇවිත් තියෙන්නේ. ඒ හින්දා වැඩේ සාර්ථක වෙයි කියලා තමයි කවුරුත් කියන්නේ. අනික සුළුපටු ඇයව හිරේ ඉන්නේ. එහෙනම් උන්දලා අපේ කුලුවකනත් බලා ගන්නේ විනෝය. උන්දලා දැනට හිරේ ඉන්න අය ගැනයි අතුරුදන් වෙච්ච අය ගැනයි තොරතුරු වග විවාහ කරනවලු. එහෙනම් ඉතින් කොයි දීපං කුරේ ගිහිල්ලා හරි උන්දලාව හම්බ වෙලා කොහින් වැඳලා හරි කියමු අපි අහිංසකයා බේර දෙන්න කියලා පුතේ. නිව්ටන් කීවට මං හිතුවේ නෑ ඔය පත්තරේ වැටේවිය කියලා. ඇයි? මෙහෙම වැටුණාම නරකද? මං නම් හිතුවේ ඔය කන වැටුණාම ඩැඩීට හොඳටම තරහ යයි කියලා. ඇයි? එහෙමුනේ නැද්ද? මට තියෙන පුදුමේ නිව්ටන් ඩැඩී මේක ගත්තේ සෑහෙන වෙනස් තැනකින්. එයයි මේක දිහා බැලුවේ තමන්ගේ විරුද්ධවාදීන්ව හිරෙන් නිදහස් කරගත්තේ තමන්ගේ පුතාය කියන කෝණේ. එයයෝ අපිට වඩා බොහෝම දුරදිග හිතන අය උස්ටියෝ. දැන් බලන්න අපි නිකමටවත් හිතුවද මේක ඇතුලේ කොහොම දෙයක් තියෙයි කියලා. අදගේ ස්ටීවන් මෙව්ව කරලා විතරක් හරියන්නේ නැහැ. ඒව කරලා මේ විදිහට ප්‍රචාරයක් ලබා ගන්නත් ඕනේ. දැන් බලන්න මිනිස්සු කතා වෙන්නේ හිරේ ඇතුළින් නෑ ගැන නෙමෙයි. ඉරේ ඇතුළින් අයව නිදහස් කරන්න කැපවෙන රේන්දකාරයන්ගේ පුතාලා දෙන්න ගැන. හැබැයි ඉතින් ඒකේ වෙන අවාසියකුත් තියෙනව නේද නියුටන්? ඒ මොකද ඒ වෙන අවාසිය? අපි මූලික නීති කතා කරලා ඒගොල්ලන් එලීට ගන්නවා. ඊට පස්සේ අපි නිකම්ම ජාතික වීරයෝ වෙනවා. බැරි වෙලාවත් එහෙම නොවුනොත් ඒත් අපි පරාද න්‍යායස්තිය. ඒක සුද්ධ නීතිය ක්‍රියාත්මක නොකර අවනීතිය ක්‍රියාත්මක කිරීම. එතකොට අපිට පුළුවන් ඒකට විරුද්ධව මිනිස්සුන්ව පෙළගස්සන්න. එහෙම වුණොත් ආයේ දෙකක් නැහැ. මම ලේසියෙන්ම කවුන්සිලයට යන්න පාර කපා ගන්නවා. හමුද? ඉන්නකො මම ලෑස්තිලා. දැන් අපි සිදු වික්ටෝරියාට යමක් බැලුවොත් නේද හොඳ? මට සල්ලි තියෙනවා නම් බොලාට සල්ලි දෙන්න මගේ අකමැත්තක් නෑ නේද? මේ කේස් එකේදී අපි චැලෙන්ජ් කරන්න ඕනේ චෝදනාවට නෙමෙයි. අපි චැලෙන්ජ් කරන්න ඕනේ සාක්ෂියට.